මටත් ඇත් එක්ක කතා කරන්න ඕනේ. කතා කරන්න දුව. කතා කරන්න. හෙට ඒ ළමයා මෙහාට එනවා. හැබැයි ඔයා එකක් හොඳට මතක තියාගන්න. ඒ ළමයට කල්ප ගැන විතරක් කියන්න බෑ. ඒ එතකොට ඒ ළමයට ඔයා එපා වේ දුව. එයා දැනගන්න ඕනේ නේද මං කවුද කියලා. ඔයා කවුද කියලා දැනගන්න කල්ප ගැන කියන්න ඕනේ නෑ නේද දුව. එයා කවදා හරි දැනගත්තොත් කල්ප ගැන. ඒ නිසා මං එයාට කියනවා. දුව ඔයා කල්ප ගැන ඒ ළමයට කියලා ඒ ළමයා නිකන් හරි වට අකමැති වුණොත් ඒක එයාගේ වැඩක්. කල්ප ගැන කියන එක මගේ වැඩක්. එහෙමනම් ඉතින් මේ කතාවල් වලින් වැඩක් නැහැ. හරි මං කල්ප ගැන නොකිය ඉන්නම්කෝ. මට එයත් එක්ක කතා කරන්න දෙන්න. හෙට උදේට ඒ ළමයා එනවා. හැබැයි දුව ඔයා පොරොන්දු කඩ කරලා තිබුණොත් ඒ වෙනුවෙන් ඔයාටම වන්දි කියන්න වෙයි. බොමගේ යාළුවෙක් නෙවෙයි. ඇයි එහෙම කියන්නේ? කොහොමද යාළු වැඩ කරන්නේ? දුකේදී සැපේදී යාළුවා කාත් එක්කද හිටි? බොමාව පාවල දීලා පැනලා ගියා. තිලක් බොමට බැනපන් ගහපන්. හැබැයි අම්බුට වරද්දක් කළා නෑ. මට උඹත් එක්ක කතාවක් නෑ. මට ඕන වුණේ උඹ බේරා ගන්න බා. ඒකයි මම හැමදේම අම්මට කිව්වේ. දැන් උඹ මොකටද මාතුන් හම්බෙන්න ගිහින්? ඔබ මහතුන් එක්ක එකතු වෙලා කරන්න කිව්ව වැඩේ දන්න නිසා මිනිමරලා ගැලවීමක් තියනද බා? මගේ වෛරය ඉවර වෙනකන් මං පස්ස බලන්නේ. තිලක් මෙයා හපන් මෝඩ වැඩ කරන්න එපා. මං ඔබත් එක්ක ඉන්නවා. ඔබට කරදරයක් වෙනවා දකින්න මං කැමති නෑ. ඒක යාළුකම කියලා කියන්නේ. මට මොනවා වුණත් මං සමාධිට විහිඟව බඳින්න දෙන්නේ නැහැ. ඒකට අපි වෙන දෙයක් කරමු. අපි විහිඟවගේ ගෙදර හොයාගෙන ගිහිල්ලා සමාධි ගැන කියමු. එතකොට විහිඟට මේ පැත්ත පළාතක පස් පා ගන්න දෙන එකක් නැහැ. ඒ මිනිස්සු සල්ලිකාරයෝ කිව්ව නේද? එතකොට මේ මිනිස්සු මේ වගේ දුප්පත් පවුලකට සම්බන්ධ වෙන්න කොහොමද කැමති වෙන්නේ කන්නේ? අපි අපේ ඇඟත් බේරගෙන කරන්න ඕන යන්නේ මේ වගේ වැඩක්. අප්පච්චිල කියන විදිහට මේ ගම දාලා ලොකු මාමලක් ගෙදර යන්න. එතකොට මම විහඟව දකින්නේ කොහොමද? නොදැක්ක කියලා ආදරේ වෙනසක් වෙන්නේ නැහැනේ. නොදැක ඉන්න බැරි තරමට මම විහඟට ලං වෙලා තුෂාරි. මං නම් හිතන්නේ ටික කාලෙකට හරි ඔයාව මේ ගමෙන් යවන්න අප්පච්චිල ගත්ත තීරණේ හරි කියලා. නැත්තම් ඔයාට හරි විහිඟට හරි තිලක් අයියගෙන් කරදරයක් වෙන්න පුළුවන්. මට මංගෙන් නෙවෙයි බය.
මට බය විහඟට කරදරයක් කරයි කියලා. තිලක් අය ඒ තරමට දරුණු නේ කොහොමද? එයා හිතාගෙන ඉන්නේ විහඟින්ද මාව යාට නැතු වුණා කියලා. ඇත්තටම තිලක් අය විහඟසයට කරදරයක් කරයිද? ඊයේ රෑ ළිවෙනකම් මට නිින්ද ගියේ නෑ. මං ඒ ගැනමයි කල්පනා කරේ. තියෙන තරහට මොන හරි විහඟට කරොත් තිලක්කය දැන් හරියට ඉන්නේ පිස්සුවෙන් වගේ. විහඟසේට කියන්න වෙන පළාතකට මාරු වීමක් අරගෙන යන්න කියලා. එහෙමවත් කියලා බලමු. ඒත් මෙදාසරේ ඕලෙවල් කරන ළමයි දාලා විහඟසේ යන එකක් නෑ. ඊට වඩා තමන්ගේ ජීවිතේ වටිනා නේද? අපි හිතන විදියට නෙවෙයි විහඟසේ හිතන්නේ. එයා හරීම වෙනස් අදහස් තියෙන කෙනෙක්. එයා මිනිසුන්ට ආදරේ. විශේෂයෙන්ම අහිංසක මිනිසුන්ට. ඒකද ඔයාලත් ආදරේ කරන්න පටන් ගත්තේ? ඔව්. අනේ කසුන් ඉන්නවද? කසුන් නම් ඉන්නවා. ඔය වාඩි වෙන්නකෝ. මට වතක ටිකක් කතා කරන්න ඕන. එහෙම කද්ද අන්ටි? ඔයයි අපේ කසුනේ දුවයි පාරමී අවුදු ගානක් එකටගෙන ගත්තා මන් දන්නවා. ඒක ඇත්ත. ඔයාගේ පාරමීගේ සම්බන්ධෙත් මම දන්නවා. මේ වෙනකොට පාරමීගේ ඩැඩීලා යාට ප්‍රොපෝසල් එකක් ගෙනල්ලා නේද? හොව ආන්ටි. ඒ කල්ප තවත් ඉතින් එයා ගැන හිතන්නේ. ඒ දෙමෝපියන්ගේ අකමැත්තෙන් ඔය දෙන්නට කවදාකවත් එකතු වෙන්න හම්බෙන්නේ නැහැ නේද? මං අද කසුනේ හම්බෙන්න ආවෙත් තීරණයක් අරගෙන. කවුද? රවිනාත්. උඹ කියනවා වගේ මේ මෙව බල බල හිතාගෙන ඉන්න බෑ බං. ඒ කියන්නේ ඔයා මේ යෝජනාවට කැමති වෙනව නම් කැමති වෙන්නේ. බලේ. ඔයා මට නොලැබුණොත් මට මොනවා වෙයිද කියලා මට හිතාගන්නවත් බෑ. ඔයාට පුළුවන් ද ඔය දේ කියන්න යාට? එහෙම දකින්න නැතුව හිටියේ කියලා අපේ ආදරේ වෙනස් වෙන්නේ නැහැ නේ.